මේ අජිත් නිවන් කබ්‍රාල් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරලා තමන්ගේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරලා කියනවා තවදුරටත් රටවැසීම ශ්‍රී ලංකාවට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ වගේම ජනග්‍රහණයේ නඩකට අගුළු දා දෙන්නේ මේ ජනග්‍රහණයේ නඩකටම මේ අගුළු දැමීමේ විපාකවලට මුහුණ දෙනවා ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. එතකොට අද මේ රට වහන තත්ත්වයට පත් උනේ ඇයි? මේ රට පහත් රට වහන තත්ත්වයට පත් උනේ මේ 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 වෙන රටක ප්‍රශ්නයක් නිසාද? එහෙම නැත්නම් මේ අවශ්‍ය වෙලාවට තීන්දුව ගත්තු නැති නිසාද? එහෙම නැත්නම් අවශ්‍ය වෙලාවට එන්නත් නොගහපු නිසාද? කරුණාකරලා කියන්න. මේ වෙලාවේ රට වහන්න කියලා සියලු දෙනා කියද්දි රට වහන්නේ නැතුව ඉඳලා අවසානයේදී ලැජ්ජාවට මහානායක හාමුදුරුවරු කිව්වයින් පස්සේ රට වැහුවා කියලා ඒකෙනුත් ආගමික වාසියක් ලබා ගන්න. ඒකෙනුත් නියන් අපි හාමුදුරුවෝ කියන දේ නම් අහනවා කියන්න. මේ රට වහන එක ගැන තීන්දුව తీරන ගන්න ඕනි හාමුදුරුව කියන දේ අහලා නෙවෙයි. ඒකේ තීන්දුව ගන්න ඕන සෞඛ්‍ය අද උදවිය කියන දේ අහලා. සෞඛ්‍ය නිලධාරීන් කියන විදියට තමයි රට වහන්න ඕනි. හැබැයි සෞඛ්‍ය කියන දේ අහන්නේ නැතුව ජනතාව කියන දේ අහන්නේ නැතුව අවසානයේදී ඒකත් ලැජ්ජාව වහගන්න මහානායක හාමුදුරුව කියපු නිසා අපි රට වැහුවා කියලා වගේ නිකන් වෙන විජ්ජාවක් වෙන මාධ්‍ය සංදර්ශනයකුත් දාන ගමන් රට වහලා දැන් කියනවා රට වහන්න කියන අය පාපිෂ්ඨ හැඟීම් තියන අය කියලා සෞඛ්‍ය මැතිතුමා කියනවා. රට වහන්න කියන්නේ පාපී හැඟීම් තියන අය කියලා. එතකොට නැවත වතාවක් මේ අපේ මහානායක හාමුදුරුව පාපී හැඟීම් තියන උදවිය විදියටත් හඳුන්වලා තියෙනවා. එතකොට රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපේ හාමුදුරුවරු අදහස් දක්වපු එක, රටේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රට වහන්න කියපු එක පාපී ප්‍රකාශයක්ද කියලා අපි අහන්න කැමතියි. එතකොට අද මේ රට වහලා තියෙන එකෙන් මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා ඒක දරන්න බෑ කියලා මුදල් රාජ්‍ය ඇමතිවරයා කියනවා. එතකොට මේ රට අරගෙන ඉඳලා රටේ ආර්ථිකයේ මිනිස්සු නැති සුසාන භූමියක කන්නද? මිනිස්සු ටික මැරිලා ගියයින් පස්සේ, මිනිස්සු ටික ජීවත් වෙන්නේ නැති වුණයින් පස්සේ, මිනිස්සු ටික ලෙඩ වුණයින් පස්සේ ආර්ථිකේ මොනව කරන්නටද? දරුවන්ට තාත්තලා අම්මලා හිමි වුණොත්, තාත්තලා අම්මලාට දරුවෝ හිමි වුණොත් මේ ආර්ථිකේ බම්බු ගහන්නද? අපිට පළවෙනියෙන් අවශ්‍ය වෙන්නේ ජීවිත. අන්නේ මිනිස් ජීවිත වටිනාකම නිසා තමයි රටවහලා හරි මේක ආරක්ෂා කරගන්න කිව්වේ. ආර්ථිකයේ දෙවෙනුව කල්පනා කරමු. හැබැයි මේ ආර්ථිකයේ මේ තත්ත්වයට වැට්ටුවේ මේ ආණ්ඩුව උද්දච්චකම නිසා, තමන්ගේ ගජමිතුරන්ට සලකන්න ඕනකම නිසා. හැබැයි දැන් මේ කොරෝනාව සංගතය හමුවේ මේ පැණි දාලා මුට්ටි ගඟට දාලා ඒ විතරක් නෙවෙයි බොරු බොරු මේ මේ මිනිස්සුන්ව රවට්ටන වැඩ කටයුතු කරලා එන්න තවශ්‍ය වෙලාවට ගේන්නේ නැතුව ඉඳලා මේ කොරෝනා තත්ත්වයත් මේ තත්ත්වයට පත් කරලා අද මේ මිනිස්සු ඉතාමත්ම 7000 පැනලා අද වෙනකොට 8000ට ආශ්‍රිත සංඛ්‍යාවක් මිනිස්සු මරණ තත්ත්වයට පත් උනේ මේ ආණ්ඩුවේ තියෙන බංකොලොත්භාවය නිසා, උද්දච්චකම නිසා. ඒක නිසා රට වැහුවාම ආර්ථිකය විනාශ වෙනවා කියලා මිනිස්සුන්ගේ ජීවිතේ කොයි කීයකටද මේ ගණන් හදන්නේ? ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතේ වටින්නේ නැද්ද? රටේ ආර්ථිකයද වටින්නේ? රටේ ආර්ථිකේ වටින්නේ මිනිස්සුන්ගේ ජීවිත තිබුණොත්. මිනිස්සුන්ගේ ජීවිතය මනින්න බෑ මිල මුදල් වලින්, රුපියල් ගණන් වලින් මනින්න බෑ, මිලියන ගණන් වලින් මනින්න බෑ. ඒ මිනිස් ජීවිතේ වටිනාකම තේරුම් යන ආණ්ඩුවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉතින් මේ ආණ්ඩුවට, මේ පාලනයේ ඉන්න අයට මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම පිළිබඳව තියෙන ඇගයීම සහ ලන්සුව කොච්චරද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මිනිස් ජීවිතවලට මේ අයට කිසිම හැඟීමක් නැහැ කියන එකත් අපිට මේ වගේ අවස්ථාවලදී කියන්න සිද්ධ වෙනවා.